මෑණියනි, එතකොට දැන් මේ චීනෙන් පටන් ගත්ත කොරෝනා වෛරසය දැන් මේ වෙනකොට ඉතාලියට ඇවිල්ලා, ඊට පස්සේ මේ ජපානයට ඇවිල්ලා, මේ වගේ ගොඩක් තැන්වලට ඇවිල්ලා. එතකොට මෑණියනි, දැන් මේකත් අර දැන් අපි ඊට ඉස්සෙල්ලා අහලා තියෙන විශාලා මහනුවර කතාව. ඒ වගේ දෙයක් නේද? අපි ලංකාවේ තිබිලා තියෙනවා පුතා සාතිසියා බැමිණි කාලය කියලා, මේ ඛණ්ඩ නිර්වෙච්ච වසංගත කාලයක් සහ මේ මිනිසුන්ට ආහාර පාන ඉගවෙච්ච ගහක කොලක කොලයක්වත් නැති කාලයක්, සාතිසා බැමිණී කියලා කාලයක්, ඛණ්ඩ නැති කාලයක්, වසංගත කාලයක්, ගස්කොඩම ලෙඩාව රෝගාවලු. එතකොට ඒ කාලෙත් ඔය රහතන් වහන්සේලාට පාවා දානේ නැතුව ගෙවල් වලට වැඩිනුමට ඔය කියන අර එක සද්ධා සම්පන්න මේ යුවලක් ගෙදරක ඉඳලා අර ගාති කපලා මේ මස් දෙන්න කියලා ඔය කතාවක් තියෙනවනේ නේද? ඉතින් ඒ වගේ පුතා යුගේ, ඉතින් දැන් අර ඔය පුතා එහුවේ දැන් මගෙන් විශාලා මහනුවර. විශාලා මහනුවර එසේ සිද්ධ වුණා කියන එක සිද්ධ වුණා නම් ඇත්ත වශයෙන් මේක සත්‍ය දෙයක් සිද්ධ වෙච්ච බව. ඒ වගේම ලංකාව එකක් කිව්වේ මම මේ ඔය මෑත යුගයක බුදුන් වහන්සේගෙන් හුඟක් කාලෙකට පස්සේ එකක් නේ. එතකොට ඒ වගේ පුතා මේ එන්න එපා ඒවා. මොන ක්‍රමෙන් හරි ඕවා එන්න ඕනේ. ජනයා මේ මහා ජනයා කියන්නේ මිනිස්සු සත්වයෝ සත්ව හානියක් මේ ගෞතම සාසනේ දැන් ඇති 2500 ඉවරයි. දැන් ඇති 2500ට අපි එවිත් ඉන්නවා. එතකොට නැති වෙන ක්‍රමය ඔය. නැතිවීමේ ක්‍රමයක්. එතකොට ඉතින් මොවත් එනවා. තවත් උඩට වඩා තවත් දරුණු දේවල් එයි. ඒවත් මිනිස්සු විසින්ම නිර්මාණය කරගන්න දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැබැයි තව පැත්තකින් නමුත් මම මතක් කරන්න ඕනේ, මට අවසරයි මට සමාභජනී වෙත්වා ගෞරවනීය මහා සංඝරුවන වෙතට මං හැරෙනවා. මං කොයිම වෙලාවකවත් මම මෙහෙණින් වහන්සේ කෙනෙක් ඇටියට ඒක කියන්නේ මම අවදානුශාසනා කරන්න මට කිසිම අයිතියක් නෑ. මේ මම අෂ්ටගරුක ධර්මවලට බොහොම කීකරු කෙනෙක්. නමුත් මට මම මතක් කිරීමක් වශයෙන් මම කියන්නේ, මේ වෙලාවේ අපේ මහා සංඝරුවන බොහොම ආදරෙන් ගෞරවයෙන් පිරිත් යාත්‍රා ටිකක් හරිගස්සගෙන තම තමන්ගේ කොට්ටාසවල්වල, කොට්ටාසිකට එකක් හෝ දිස්ත්‍රික්කයකට එකක් හෝ හදාගෙන පුළුවන් තරම් තමන්ට පුළුවන් පරිසරයේ නගරබදද ඊට වඩා ඇතුල් ගම්මානවලද ඒ වගේ පිරිත් යාත්‍රාවක් හදාගෙන රතන සූත්‍රයේ සජ්ජායනය කරනවා නම් වඩා හොඳයි. ඒව කරනවා නම් ආපහු මේ අපිට මේක මීටත් වඩා දරුණු විදිහට තව තව වර්ධනය වෙන්න කලින් මේ වෛරස් එක අපිට පුළුවනි අපේ ආධ්‍යාත්මික බලය විනාශ කරන්න. ඒ විද්‍යාඥයෝ කොච්චර බලගත්තුද දාලා තිබුණත් මේ ශ්‍රී ලංකාවේ තියෙන ආධ්‍යාත්මික බලයෙන් අපිට පුළුවනි එක විනාශ කළ දාන්න. ඒ නිසා රතන සූත්‍රයේ සජ්ජායනය කිරීම අදිෂ්ඨාන සීලීව කවට හරි අපේ භික්ෂු මහා සංඝරුවනට කරන්න පුළුවන් නම් ඒක මුළු ලෝකෙම අරගෙන අපි ඒ වගේ එකක් කරනවා නම් මුළු ලෝකෙටම අපි මේ විදිහට අපි ආශිර්වාදයක්, ශාන්තික ආශිර්වාදයක් කරනවා. මේ පිරිත් බලෙන් නිරන්තරයෙන්ම මේක නැති වේවා කියලා කිව්වොත් මම හිතනවා ඇත්ත වශයෙන්ම සාතික ප්‍රතිඵලයක් අපිට දකින්න පුළුවන්.